රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරණී නම් එය නොවැම්බර් 7 වෙනිදාට පෙර සිදු කරන ලෙසට අමාත්‍ය ජයරාජ් ප්‍රනන්දුපුල්ලේ මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරයි. තොට්ටිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අභියෝගය කළේය. ආණ්ඩුවට විරුද්ධව ගේනවා යනවායි කියන විශ්වාස භංග යෝජනාවට අපි ලෑස්ති තාමත් වුණ දෙන්න. අපි දින දීලා තුන සැප්තැම්බර් මාසේ දෙවෙනි සමානේ ගෙනාවේ නැහැ. නොවැම්බර් 7 වෙනිදාට කලින් කරුණාකරලා ගේන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. නොවැම්බර් 7 වෙනිදාට කලින් ගෙනාවොත් අපිට ඉක්මනට විවාද කරන්න පුළුවන්. දවස් දෙකක් හෝ පහක් පාර්ලිමේන්තුව නැති දවස්වල හරි පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවලා අපි මේ විශ්වාස භංග යෝජනාව විවාද කරන්න සූදානම්. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා පුළුවන් නම් හැකිනම් විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා මම අභියෝග කරනවා එක්සත් ජාතික පක්ෂයට. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රත්නතිලක මහතා පසුගියදා කතානායකවරයාගේ පුස්තකය පැහැර ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් කතානායකවරයා ඔහුට එරෙහිව ක්‍රියා නොකළේය. මේ නිසා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පහුගිය උදල් පනත් සම්මත කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී මහින්ද රත්නතිලක රත්නපුරේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කතානායකතුමා ගාවට ඇවිල්ලා කතානායකතුමාට සර්මෝසුල තර්ජනය කරලා කතානායකතුමාට පහර දෙන්න දැත් කරලා එතුමා අතේ තිබිච්ච එතුමා පාර්ලිමේන්තුව පවත්වනගේ න්‍යාය පුස්තකයේ න්‍යාය පත්‍ර ඔක්කොම පැහැරගෙන ගියා. මෑත ඉතිහාසයේ කිසි දවසක එවැනි සිද්ධියක් සිදු වෙලා නැහැ. එවැනි සිද්ධියක් සිදු වුණාම හරිනම් ඒක බරපතල වරදක්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදක්. මේ වගේ වරදක් කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න ඕන. බරපතල විසම බරපතල වරදක්. ඒක නිසා ඒක අපරාධ වරදක්. අනිත් එක එතුමාගෙන් බලයෙන් උදුරා ගැනීම බරපතල වරදක්. ත්‍රාසාධිකරණය ඒක කියන්නේ මේ කොල්ලකෑම වගේ එකක්. බලෙන් උදුරා ගැනීම, බලෙන් ලබා ගැනීම එක්ස්ටෝෂන් කියලා කියනවා. ත්‍රාසාග්‍රහණය කියලා කියනවා. මේ නිසා මේක බලපතල වරදක්. මේ සම්බන්ධයෙන් කතානායකතුමා කිසි පියවරක් මේ වෙනතරු රත්නතිලක මන්ත්‍රීතුමාට විරුද්ධව අරන් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මහින්ද රත්නතිලක මන්ත්‍රීතුමාට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඒ ක්‍රියාකලාපය පිළිබඳව යෝජනාවක් ගන්න බලාපොරොත්තු වෙනවා.